ආයුබෝවන් අපේ හිස්ත්‍රි YouTube නාලිකාවට ඔබ ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා අපි අද පොඩි වෙනසක් කරන්න කල්පනා කළා ඒ තමයි ඉතිහාසය කියන විෂය පොතපතකට සීමා නොවන විෂයක් කියන කතන්දරේ මම හැමදාම කල්පනා කළානේ ඒතොර ඉතිහාසය කියන විෂය කොයි වෙලාවකවත් පොතක් දිහා බලාගෙන ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක ප්‍රායෝගික කරගන්න නම් අපි ස්ථානවලට යන්න ඕනේ ලංකාවේ ප්‍රථම මහමාර්ගයේ අභියස प्रथम महामार्ग गैटल प्रथम महामार्ग अनुराधपुर योगे पोलोन योगे अब महामार्ग पद्धति मम नैकने नमूम सिद्धवना अनुराधपुर योगे दीवन महामार्ग पद्धति अतिपुना पोलोन योगे ते महामार्ग पद्धत निर्माण वेला तिपुना दंपदनीयतेग तिपुना नमूत विशेषन्म ताक्षणिक मेवलां भाविता करमीन दीवनु මම්මාවත් නිර්මාණය කිරීමේ ගෞරවය ඇත්තටම අපි සුද්ධා හොඳ නැහැ කියලා කිව්වට සුද්ධා අපේ රටට හොඳ දේවල් කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මම අද ඇවිල්ලා ඉන්නේ විශේෂ ස්ථානයක්. මම මේ ඉන හරිය අයිති වෙන්නේ සබරගම පළාතට. මේකෙන් උඩ පැත්ත මධ්‍යම පළාතට අයිති වෙනවා. මේ දෙක වෙන් කරන්නේ සුවිසේ වූ කපොල්ල හරහා. ඒ තමයි අඩු ගන්නව දුර්ගේ. එතකොට අපි දන්නවා අතීතේ අපි යනවා මෙතන මීට අවුරුදු 200කට එහා පැත්තකට යනවා. දැන් මම රැඳී සිටින කඩු ගන්නව අම්බලම මීට අවුරුදු 200කට කලින් නිර්මාණය කරපු අම්බලම. ඒ කියන්නේ 19 වෙනි සියවසේ මුල් භාගයේ ඉදිකරන අම්බලමක්. ඒකට තමයි අපි කියන්නේ මේ කඩු ගන්නව අම්බලම කියලා. හැබැයි අපි මේ දකින අම්බලමේ පහත රට සිට උඩ රටට වෙළඳ විශේෂයෙන්ම අපි දන්නවා පහත රට කියලා කියන්නේ මුහුදු බඩ සීමාව එහා පැත්තේ උඩු රට සීමාව පහත රට සිට උඩු රට සීමාවට ආපු වෙලෙන්දෝ දැන් මේගොල්ලෝ ගොඩක් දුරට කරත්ත තමයි ඒ කාලේ යොදාගත්තේ දැන් විශේෂයෙන්ම අපි හිතමුකෝ උඩු රට ප්‍රදේශයට ලුණු අවශ්‍යයි උඩු රට ප්‍රදේශයට කරවල අවශ්‍යයි ඒ ලුණු කරවල ටික අපි පහත රටේ ඉඳන් උඩු රටට අරගෙන එන්න ඕනේ ඒ අරගෙන එනකොට දැන් අද එනකොට අපිට කිලෝමීටර 101ක් 111ක් වගේ ප්‍රමාණයක් මහනුවරට කිලෝමීටර වලින් ගත්තොත් කිලෝමීටර 111ක් වගේ ප්‍රමාණයක් තියෙනවා අපිට නුවරට. එතකොට අතීතේ දැන් අදටත් අපිට සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම කොළඹ ඉඳන් මහනුවරට එන්න සාමාන්‍ය වශයෙන් ගත වෙන කාලය පැය 3කට 4කට ආසන්න කාලයක්. එතකොට අතීතේ ගැල්ගොන් පෙරටුකට ගනිමින් මේ නැත්තම් තවලා නැත්තම් අපි කියනවා කරත්ත ගොනා බැඳි කරත්ත වලින් පහතරට ප්‍රදේශයේ සිට උඩරට ප්‍රදේශයේ අවශ්‍ය කරන ලුණු හරවල ටික ඒ වගේ දේවල් ටික අරගෙන ආපු වෙලෙන්දෝ උඩරට යනකොට ඔවුන්ගේ ගිමන් නිමා ගැනීමට භාවිතා කරපු අම්බලම තමයි මේ ඓතිහාසික කඩු ගන්නව අම්බලම කියලා කියන්නේ මේක විශේෂත්වය තියෙන්නේ දැන් ඔවුන් පහතරට ඉඳන් උඩරටට එනවා එනකොට සමහරක් වෙලාවට මේගොල්ලන්ට හවස් වෙනවා ඒ හවස් වෙනකොට මේ ගිමන් නිමාව සංසිඳුවා ගැනීමට උදාගත් අම්බලම තමයි මාදර ඇඳි සිටිනේ හැබැයි අපි කවුරුත් දන්නවා කොළඹ ඉඳන් නුවර මාර්ග දිගේ යනකොට අපට අම්බලම් ගණනාවක් හම්බ වෙනවා. හැබැයි මේ අම්බලම් අතරින් විශේෂිතම අම්බලම තමයි කඩු ගන්නව අම්බලම කියලා කියන්නේ. ඒකේ ඇත්ත තමයි මේක 19 වෙනි සියවසේ ගෘහ නිර්මාණ ශිල්පයේ යුක්ත ඉදි කරපු අම්බලම. හැබැයි මේ අද දකින අම්බලම ප්‍රතිසංස්කරණයට ලක් කළා තියෙනවා. විශේෂයෙන්ම මේ මාර්ගයේ ප්‍රධාන මාර්ගයේ හරහා දිනකට මම හිතන්න සිදුවන රියානතුරු වලින් අපි මේ අම්බලමට අලාභාන සිදුලා තිනවා. ඉතින් වර්තමාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ අම්බලම ප්‍රතිසංස්කරණය කළා. මේක ඇත්තටම ගරා වැටලා තිබුණේ. මීට වසර ගණනාවකට කලින් මේක ගරා වැටලා තිබුණු මේ අම්බලම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රතිසංස්කරණය කළලා දැයට දායාද කළ දුන්න අම්බලම තමයි දකින්න හම්බෙන්නේ. ඉතින් අද අම්බලම නිසොන්මල් වෙලා හිටියට අතීතයේ මේ අම්බලමේ සමහර වෙලාවට පහත රටේ ඉඳන් උඩ රටට ගිය වෙලෙන්දෝ උඩරටේ ඉඳන් පහත රටට ගිය වෙලෙන්දෝ තමන්ගේ රෑයිලි වෙනකන් තමන්ගේ ඕපදූප ටික කතා කරගෙන උඩරට වුණු සිදුවීම් ටික පහත රට වුණු සිදුවීම් ටික කතා කරගමින් ඔහුගේ දැනුම සම්පේෂණය කරගත තැන තමයි අම්බලම කියලා කියන්නේ. අම්බලම හරි සුන්දරයි. දැන් කෝට්ටේ යෝගේ ලියවුණු සමහර සංදේශ කාව්‍යවල අපි සඳහන් වෙනවා දැන් වැලිතර අම්බලමට රැස්ුණු සමහර පුජ්‍යලයෝ කියන දේවල් දැකලා ඒ අම්බලම ඇතුලේ සිදුවුණු සමහර සිදුවීම් ගලපනවා. ඒ කියන්නේ දැන් අම්බලමක නතර වෙනවා කියලා කියන්නේ නිදා ගන්න වෙන්නේ නැහැ. මොකද අම්බලම ඇතුලේ නතර වෙනවා කියලා කියන්නේ සමාකර තමන්ගේ තමන්ට අරන් යන තමන්ගේ බඩු බාහිර ආදී කියන දේවල් රැස් කරගන්න ඕනේ. මේ මාර්ගේ ගමන් කරපු කරත්ත කරුවන්ට, තවලම් කරුවන්ට, විශේෂයෙන්ම පහත රටේ ඉඳන් උඩ රට ගිය වෙලෙන්දොන්ට
උඩරට ඉඳන් පහතරට ගිහපු වෙලෙන්දොන්ගේ ගිමන් සංසිඳුවා ගැනීමට හදපු අම්බලම තමයි හඩු ගන්නව අම්බලම කියලා කියන්නේ ලංකාවේ සියලුම පළාත්වලට යන මිනිස්සු ඉන්නවා. එතකොට මේ මිනිස්සු අතර මේ මොකද්ද කියන දේ ගොඩක් දුරට දැන. ඒ නිසා අපේ හිස්සේ YouTube නාලිකාව මම බලාපොරොත්තු වුණා වෙනසක් ඇති කරන්න. ඒ වෙනස තමයි ඉතිහාසයේ කොයි වෙලාවකවත් අපි ගාවට එන්නේ නැහැ. අපි ඉතිහාසය හොයාගෙන යන්න ඕනේ. ඓතිහාසික සෙන්කඩගලට යන මාර්ගය අභියස ලංකාවේ පළවෙනිම මහමාර්ගය. ඉතින් මම හිතනවා ඔබත් මේක නරඹලා අවදාහ උදවසක ඔබත් නුවර යනකොට ඔබේ ගමන සංසිඳුවා ගන්න මේ ඓතිහාසික කඩු ගන්නාවේ අම්බලමට ඒකේන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා ඔබ සියලු දෙනාටම ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරනවා.